නංගී සුමනේ වැඩට ගියා තාම නහාවේ නෑ ඒකට ගවන්නේ මං ආවේ මේ නංගිව හම්බෙන්න යමුදයි සයිගෙට නෑ නෑ ඕන්නේ එලි රස්නේ නෑ නේ ඉතින් හුලං වදිනෝනේ හ්ම් එලිය හොඳයි ෂා මං අඳුරන තැනක ගලවල අයින් කරපු යකඩ උංචිල්ලාවක් තියෙනවා දැක්ක මං එක ගෙනත් දෙන්නම්ක සුධර්මගේ පුංචි උන්ට උංචිලි වදින්ද අපිට පුළුවන් හැටියට තමයි ඉතින් කරගන්න අනාර හරියෙන් කතුරු වුරුන් කපල දෙකක් හිටවන්න හොඳයි නේද කීසරයන් හිටවන්න ඕන බෙලි පැලයක් බෙලි වාසනාවන්ත ගහක් කියනවනේ කොහොමරත් ඉතින් සුධර්මලා ඉන්න තැන වාසනාවන්තයි දැසය හිටගෙනම අපු කාරණාවට බහින්නත් එපැයි මම මේ ආවේ අපි කාටත් උදා නොවිච්ච වාසනාවක් නන්දනීට උදා කරලා දෙන්න හොඳ ශෝක්‍යක් එක මනුස්සෙක් මට කතා කරන්න පුළුවන් නන්දනී මිනගේ බිස්නතුත් සරුයි මේක හෙම්පිටිම ජිංකාන එකක් ඉතින් ඇයි කතා නොකරන්නේ ඒ අපේ මිනිසුන්ගේ මෝඩකම කියන්නේ කවුරුත් කැමති නෑ. ඇයි අක්ක? තමන්ගේ ගෑණි වුණත් මං ඇත්ත කියන්න ඕන. එයාත් මුලින්ම කැමති වුණේ නෑ තමන්ගේ නංගිට ගයක් දොරක් අයිති වෙනවට. ඒ හින්දා එයාත් විරුද්ධ වුණා. එන්නම් එයා කැමති. ඒ වුණට එයා විතරක් කැමති නෑ වැඩ වැඩක් නෑ. කපුවෙක් ලව්ව තැනක් ලෑස්ති කරගත්තයි කියලා අම්මා විත් කියලා ගියා. අම්මට ඉතින් අපිට යන්න බෑනේ. මං පිටමිනියා ඔයගොල්ලෝ තම තමන්ගේ අය වෙච්චි මම මේ හදන්නේ ඔයගොල්ලන්ට හොදක් කරන්න මං අම්මට කියලා බලන්නම්කෝ නංගිට කාරණා කාරණා තීරණ කෙනා නංගිගේ හිතත් නැයි ඒකයි මම මේ නංගි හොයාගෙන ආවේ හොඳයි මං කිව්වට ගින් කියලා බලන්නකෝ මම අතින් තෙල් ගහගෙන මේවට දුව පනින්නේ තමන්ගේ කම නිසා. නැත මටත් බැරියම් මගේ මොකද කියලා පැත්තකට දාලා නිකන් ඉන්න. දැන් තමයි රුපියල් 2300ක තෙල් පුච්චලා ඇති මේ වැඩේට. හොඳයි මං එන්න. කල්පනා කරලා බලන්නකෝ. පොලිෂ් කරනවා අම්මා ඉස්පිටි සුද්ධ කරනවා මේ සැරේ නම් ජයතම ලෑස්ති වෙනවා මේ මිනිස්සු කොයි වෙලාවෙයිද දන්නේ නැනේ සූදානම් වෙලා ඉන්න එක තමයි නුවරට උරු කවදාවත් මේ තුඩා ඇසයි අපේ ගේ පැත්තේ ආවේ මොකද කිව්වේ නංගිට හොද්ද තැනකින් මගුලක් කතා කරා අනිත් හැමෝම විරුද්ධයි කිය ඒ මිනිහා දික්කසාද වෙච්ච මිනිහෙක් ළමයි කුත් ඉන්නවලු
නන්දනීව කාගේ හරි ඇඟේ ගහලා මේගේ අයිති කරගන්න ගහපු උපන රටියක්. මං හිතුවා කොහොම හරි මේක හොඳ වැඩක් නම් මේ දෙබැයි කියලා. අක්කා මොකද කියන්නේ? මුලින් නම් ඩාස්ට විරුද්ධ වුණා. පස්සේ දෙන්නම එක පැත්තක් ගත්තා. මේ මිනිසුන්ට පිස්සුද මන් දන්නේ. දෙන්න හදන්නේ මේගේ තනි කර අයිති කරගන්න. ඊට පස්සේ මේ ගේ පෙන්නලා දීප්තිව බඳලා දෙන්න. ඔය ඩයස්ගේ උගුල්. මං ආව නැත්තම් මුංචම කොහොමද තනියම ගේ පොලිෂ් කරන්නේ? කොහොම හරි කරගන්න. මේ පොලිෂර් මුංචම අලුතෙන්ම ගත්තද? අයියෝ ගෑවා ගෑවා දීප්ති ඩයස් බිම ගෑවා සිමෙන්ති හිතේ ඉන්නේ පාගන්න වෙලා ඔළුවට තියාගන්නද පාගන්න නම් අය ඕන තරම් පොලිෂ් කරන්න තමයි කවුරුත් නේ ඔය ඉන්නේ කහනේ මටනේ මම ඇවිත් බිම පොලිෂ් කරන්න නතුවදනේ මට ඕන කමන්නේ බිම ඔලොප කර කර ඉන්න. ඉතින් බැලනම් නිකන් ඉන්නේ කනේ ඇත්තේ. ඔව් මන් දන්නවා. කවුරු හරි මේක දැට එනකොට ගේ පෙරේත විමානයක් වගේ තියාගන්න ඕන කරලා තියෙන විදිහේ. අපිට මොකද මොකාවත්? ඔව් ඉතින් එයි. හැවිත්‍යයි. එච්චර තමයි. අනේ පුංචි අම්මේ. මං කියේ විහිළුවටනේ. අපි කරපු විහිළුවට අම්මා කලබල වෙන්න ඕනේ නෑනේ. මෙන්න මේක මට විහිළු කරා. මාත් ඉතින් විහිළු කරා. ඔව් ඉතින් එක 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 දිහා වලින් ඇවිල විහිළු කරලා යයි. කෑනු ගහ හිටපන් කුසබලතා. මේක මාර ප්ලේස් එකක් නේ. වචනයක් කතා කළොත් අප්ලික්. පුංචම් මෙමේ මං ආතනයි මේ පල් කතා අහන්න. මං යනවා යන්න. මේ බයි මා හින්දානේ මේ රණ්ඩු පැටළුනේ. අපි දෙන්න එකතුල පොලිස් කරුම් බංගේ.